ඉතින් මං කියන අරක ප්‍රැක්ටිස් කරන හැටි. මේක මොකද කියන්නේ රෙප්ටිලියන් බ්‍රේන් එක වැඩ කරාම් පිටුට සතිය පිහිටන්න බෑ. දැන් සුවඳින් අර පෙනුමෙන් අපි වසී වුණාන් පස්සේ කල්පනා ශක්තිය නැති වෙනවා පින්වතුනි. ඒතර සිල් කැඩෙනවා. දැන් මේක තමයි දක්ෂ වුණොත් සුවඳ මුලින්ම ගන්නේ නැහැ. දැන් එදා මම බැලුවා වගේ කටින් වහලා බැලුවා. මොකද මම දන්නවා ඒකේ භයානකත්වය. මට කියන්න බෑ මම ධර්මයේ දන්නවා. මෙහෙම කියලා නෑ මමත් වෙනස් වෙනවා. ඒ කියන්නේ මම සමහර එතනට පිණ්ඩපාතට එහෙට. සංයුවන්සේම කරන්නේ. මම මේ පින්වතුන්ට කිව්වේ හයිද? අපි එක්කනෝනේ සල්ලි නැතුව ගියත් පින්වතුනි එකපාරටම දැන් අර අරගොල්ලන් හදලා තියෙනවා. ණය වෙලා හරියයි රෙස්ටෝරන්ට් එකට අරක වසී කරන් පස්සේ. රෙස්ටෝරන්ට් නෙමෙයි පින්වතුනි. දැන් ඔය රෙස්ටෝරන්ට් එකම මසජ් පාලයකට හැදලා තියෙනවා. මම ඔක ලංකාවේ ඔබ කියන්න මම බලන ඉන්නවා. ඒ කියන්නේ අපි ඉතින් කට්ටිය මොනා කරන්නද? බෞද්ධ රටක් වුණාට දැන් ඒක අරක නෑ දැන් අරක. ඉතින් ඔය දෙකනේ හරිනේ. මසජ් පාලයේ නාමයෙන් වෙන්නේ වෙන දෙයක් පින්වතුනි. ඉතින් අර රාගයයි දිවයි ඔය සම්බන්ධ තමයි. ඉතින් දැන් ඒකත් එහෙමනේ එතන මන්ද ලයිට්ස් යනවා. මම ඒකත් බැලුවා. මෙහෙම අර මොනවාද ලයිට්ස් දාලා තියෙනවා. ඒක එක්කෝ බා එකක් එක්කෝ මේ මොනවාද අරමතනක්. ඉතින් ඒක සලකුණ තියෙනවා ගානට. ඉතින් පින්වතුනි මේක මා භූත විමානයක්. අර මම පොයින්ට් එකට එන්නම්. මම මේ කරුණ තේරුම් කරන්න මේ දිවට පින්වතුනි දැන් අර ඒ රස ඒ සුවඳ ආව මේ පෙනුම ආව වෙන්නේ සත්ව මොලේ වැඩ කරනවා අර සතිපට්ඨානේ ඒ මුලාව කඩන යෝනිසෝ මනසිකාරේ කරගන්න බැරි වෙනවා පින්වතුනි. දැන් ඒක නොකර ඉන්නකොට මොකද්ද වෙන්නේ? දැන් මම එහෙම කරා. මම මේ රෙස්ටෝරන්ට් එකේ පව් කරන් ගියා අර සුවඳ ගන්න නැතුව. ඒතකොට මම හිතට ගත්තා මේ මොකද මම මෙහෙම වළක්වන්න හරි මේක මහා අමුතු ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා කියලානේ හිතන්නේ කෑම කියන එක. ඒතර මම ගත්තා මං කෑම බලන්න මොකද්ද මේ කෑම කියන දේ? එතන මේ කෑම කියන එකදී මම මෙහෙම අරගෙන මම කටේ දානවා. කටේ දැමම අස්සේ මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ කෙලත් එක්ක සලයිවත් එක්ක මිශ්‍ර වෙන හැටි ඒ ඔක්කොම කැඩි. එතන දිවට මෙහෙම ඒ තැර වෙනකොට තමයි දැනීම ඇති වෙන්නේ. එතකොට මේ දැනීම තුල තමන්ට තියෙනවා මේක චොක්ලට් මේක කට් සම්බෝල් ඔන්නෝම කියලා. එතකොට ඒක සංඥාව. එතකොට ඒක හැපිලා ඒක ඉවරුනාම කොහොමද මේ ඒ සංඥාව නැති වෙන හැටි? ඒක පවතිනතාවකාලිකව. ඒව හිතින් බලන්න පුළුවන් පින්වතුනි. ඒව හැම බැලෙනකොට කල්පනාවෙන් කරන්න පුළුවන් අර විදියට අර මුලාව ගත්තේ නැත්නම් ඉතින් අර සුවඳයි පෙනුමයි ගන්න නැතුව මෙහෙම සක්මන් කරන් අරව මතක් කරලා කටස්සේ මෙහෙමයි වෙන්නේ කියලා එහෙම. ඒතකොට ඒකට අප්පිරියාවක් කියනවා. ඒකට ආශා කරන්නේ නැහැ. මොකද යථා ස්වභාවය දකින්න යථා මේ අනිත් එක තමයි එහෙම ඒක බැලුවම අපේ බැඳීම් කැඩෙනවා පින්වතුනි. දැන් කෑමවල ඔයම තැර වෙනකොට විතරයි තියෙන්නේ කියලා එහෙම තමන්ට හිතෙන් පේනකොට පින්වතුනි තමන්න තේරෙනවා මේ ළමයි කියලා දකින්නකොටත් ඒවත් ඔහොම ඒ වෙලාවට දකින්න සංඥාවක් පමණයි කියලා. ওই සංඥාවල ඔක්කොම කාම ලෝකේ හැලෙන්න පටන් ගන්නවා ඒ දිව කන්ට්‍රෝල් වෙනකොට. හැම සතුටුයි මේවා මම දැන් මේ කියලා මේ ප්‍රැක්ටිස් කරපු මහත්තුරු ඉන්නවා මේ දවස්වල. ඒ අයට ටක් ගාලා අරක තේරෙනවා නේද? අර වැඩවල ටෙන්ෂන් එකක් ඇවිල්ලා තිනවා රස්සාවක ඔන්න අලුත්යක් එනවා. මොකද මේ කාර් එක යන ගමන් මේ ඒ ටෙන්ෂන් එක දරා ගන්න පුළුවන් වුණාලු මේ දිව කන්ට්‍රෝල් කරගෙන ගිය එකෙන්. අර වෙන්දට එක්සයිට් වෙනවලු. තව කෙනෙක්ව වෙන්දට ස්වාමීන් මට මේ ගෑස්ට්‍රයිටිස් හැදෙනවා. අර තව දෙයක කෙනෙක් මං සතුටුනා මේ ආපු ගමන මට පීඩක් වුණ වෙන. මොකද එයාට ඒත් අර මොකද සුපර්වයිසර් කෙනෙක් එනවලු. මොකද යකේ ලේඩිය ආවා. එයානම් මොකද වෙන එකක් මං ආශිර්වාද කරනකොට ඇති වෙච්ච යම් මේකකදී ඒ චිත්තයට ඇති වෙච්ච මේකක්. ඊට පස්සේ දැන් එදා මාව හම්බෙලා යන්න තියෙනවා. මොකද ඒ සුපර්වයිසර් කෙනෙක් එනවලු ඒක චෙක් කරන්න. මොකද වෙන්දට ඕම එනවා කිව්වම මේ ගැස්ට්‍රයිටිස් හැදෙනවලු කියනවලු. හැබැයි මොකද්ද ඒ අර හයියක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක දුක අඩුවීම පින්වතුනි. ප්‍රශ්නවලදී දුකක් තේරෙන්නේ නැති එක තමයි නියම සැප. දැන් මේ කට්ටියට ඒක නැහැනේ පින්වතුනි. මේ සුද්ධන්ට මම එකයි කිව්වේ මේ ධර්මයේ පොඩි අපේ අඩුවක් වෙලා තියෙනවා. මන්ද අපේ කියන්නේ මෙහෙමයි. මම බලනවා ඇයි මේ අපේ මේ ලංකාවට විතරක් ගිහින් මේ මිනිස්සු මේ ලංකාවේ ගන්න පුළුවන්. මේකයි තාම මේ මිනිස්සුන්ට කියලා නැත්තේ. මේ මිනිස්සු කෙරෙහි කරුණාවක් නැද්ද කියලා හිතෙනවා. මේගොල්ලන් ගොඩක් දුක් විඳිනවා පින්වතුනි. ඒගොල්ලන්ට ලොකු කාර් අර මොනාරේ ලොකු ගෙවල් දොරවල් ඒවා තිබ්බට දැන් තව මහත්ය කැවුවා මගෙන් ස්වාමීන් වහන්සේ. ඒගොල්ලන්ට මේ දේවල් තියෙන අඩුවක් නෑ සල්ලි කොහොමද දුක එන්නේ කියලා. අනිත් මහත්ය අර එතකොට මට යාට තේරුම් කරේ තණ්හාව තියෙනක තණ්හාවට ඉඩ දෙන කල් පින්වතුනි වැඩි කරන මොකක් හරි ශිෂ්ටාචාරයක් නම් ක්‍රමවේදයක් නම් තියෙන්නේ ඒ පැවැත්ම. එතනේ මිනිස්සු දුකේ තමයි ඉන්නේ.
ඒ දුක මේ මේ එක නවීන සයිකෝලොජිස්ලා ක්‍රමයක් හොයලා තියෙනවා සතුට දුක මනින ක්‍රමයක් කෙනෙක් නිතරම hina වේගෙන ඉන්න එක දකින්නවලු ඒක නියම සතුට මනින ක්‍රමයක් ඒක සත්‍යයක් තියෙනවා මම අර කියනවා හේතුවක් නැති සතුට කියලා හේතුවක් නැති hina වෙනවා ඉතින් ඒක මේ කටිට මේ පිස්සු වගේ කියලා නෑ පිංගදුනි තමන්ට යම් ඇතුලි සැහැල්ලුයි බරක් නෑ පීඩාවක් නෑ ඒක දෙවියෙක් වගේ ඉන්නවා ඇත්තටම මොකද හිත පිරිසුදුයි ඇත්තලේ කාටවත් ගිනි ගෙඩි දීලා නෑ තමන්ට එතකොට සිසිලම තමයි එන්නේ ජීවිතේට නැත්තම් ඔළුවට වද දෙනවා පිංගදුනි කරන දේ තමන්ට ඇවිදලා බුමරැංගයක් වගේ මේ දවස්වල බුමරැංග එක හරි වටිනවා කියන්නේ මේ මම දන්නේ මේ රටේ මේවා තියෙන්නේ නේද පොඩි කාලේ අපි ඉගෙන ගන්නවා බුමරැංග මෙහෙම ගිහිල්ලා කැංගරූස්ලා ඕස්ට්‍රේලියාවට